संख्या रेखाव अधीन पेंसिलें पेंसिल भाविता करने में लक्षण सहित व संख्या रेखाव अधीन रेखाव सं रेखाव समान बरतर वरी लक्षण लक्षण कर ला दिए नौ ने दाखनु पास के लवरे हिस्सा योदला दिए नौ राइट एक मिनट आ दिन ना ऐसा लवे लक्षण दिखा दिया सर बहुते तो वह रीना टिकट दिया गया ना तो ओ बुद्धे पैदा तो ना पीड़े दे पीड़े पैदा तो संख्या बिंदु අපි ඕනනම් දාන පැත්තේ ටිකක් විතරක් අදින්න පුළුවන් ඍණ පැත්තෙන් විතරක් අදින්න පුළුවන් ඕනනම් බිඳුවත් එක්ක ඔක්කොම අදින්න පුළුවන් ඒ වගේ අපිට මේ සංඛ්‍යා රේඛාවේ අපිට අවශ්‍ය කොටස විතරක් අපිට අද ගන්න පුළුවන් ගෙහන් ඇතුලේ ඉවරද චාමිදු අඳිනවද තාම ඔව් සර් ඉවරයි සර් රයිට් ප්‍රභාෂ ඉවරද बिंदु බින්දුවට වඩා එක ලොකුයි කියන එක අපිට හොඳටම තේරෙනවා. එකට වඩා දෙක ලොකුයි කියන එක අපිට හොඳටම තේරෙනවා. දෙකට වඩා තුන ලොකුයි කියන එක අපිට හොඳටම තේරෙනවා. එහෙනම් බින්දුවේ ඉඳන් මේ පැත්ත බලනකොට වැඩි. වැඩි වෙනවා. ඒක හැබැයි මෙහෙ ඉඳන්ම හරි. මේ වානෝ ඍණ එකට වඩා බින්දුව ලොකුයි කියලානේ අපි කියන්නේ. ඇයි එහෙම කියන්නේ සාමාන්‍ය විදිහට බලන්න. ऋण देख वा ऋण
රුපියල් දෙකක් ණයයි කියන වඩා රුපියලක් ණයයි කියන එක ඊට වැඩි ටිකක් හොඳයි. ඒ කියන්නේ වටිනාකමදී රුපියලක් අපිට වැඩියෙන් තියෙනවා. ඒ නිසා විශේෂම කාරණේ තමයි සංඛ්‍යා රේඛාවේ පීඩි සංඛ්‍යා සලකද්දි හැම වෙලාවෙම වම් අත පැත්තේ තියෙන සංඛ්‍යාවට වඩා දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යාව විශාලයි. දැන් අපි බලද්දි අපේ වම් අත පැත්තේ තියෙන සංඛ්‍යාවට වඩා දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යාව විශාලයි. පුර සංඛ්‍යා රේඛාවේ අපි එහෙනම් කියනවා විශේෂම ලක්ෂණයක් මොකද්ද? වම් පස සිට දකුණු පසට යාමේදී අගය වැඩි වී කියන. right ලියන්න තරකමක් දාලා ඒක විශේෂ කාරණය මේව ලියමු. සංඛ්‍යා රේඛාවක වම් පස සිට සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට යාමේදී සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට යාමේදී ඇති සංඛ්‍යාවල වටිනාකම නැත්නම් අගය වැඩි වේ. සංඛ්‍යාවල අගය වැඩි වේ. අගය වැඩි වේ. संख्या रेखा वम पास दकड़ पास अगे वेनवा अगे वेनवा एक अगे वेनवा अभी अभी यार निखिल संख्या रेखा वार्ता संख्या रेखा मैं मेकट අමතර කොටස් දෙකක් විතර එකතු කරනවා. මෙහෙම සංඛ්‍යා රේඛාව තිබ්බම මේ සංඛ්‍යා රේඛාව මත කිසියම් තැනක් අපි ලකුණු කරනවා. ස්ථානයක් ගැන කියනවා. අපිට කිව්වොත් මේ සංඛ්‍යා රේඛාවේ දෙක ලකුණු කරන්න කියලා. දැන් ඔබ සමහර වෙලාවට උදාහරණට x සමානයි 2 කියලාත් කියනවා. සමහර වෙලාවට 2 සලකුණු කරන්න කියලාත් කියනවා. නැතම් දෙක ප්‍රස්ථාරගත කරන්න කියලා කියනවා. මතකද කොහොමද කරන්න කියලා? කාටද මතක? දෙක නිරූපණය කරන්න කිව්වොත් කොහොමද මතක? කාටද මතක? අර උඩින් තියෙන ඉරිකැල්ල ළඟින් ඩොට් එකක් තියෙනවා. ඔව්. කොහේද පුතා? දෙක ගාවනේ. ඔව්. ඔව්. මෙන්න මේ දෙක ගාව මෙහෙම ගෝලයක් දාලා පාට කරමු. ඔන්න සංඛ්‍යා රේඛාව මත මම දෙක නිරූපණය කරා. උදේ ඔය නිරූපණය ළමයි වරද්දන අවස්ථා මේ. ඔය මෙතන මම මෙන්න මේ කියන එක මේ ලොකු කරලා ඇඳලා පෙන්නලා තියෙනවා. හරි? ලොකු කරලා ඇඳලා පෙන්නලා තියෙනවා. ළමයි මේ බෝලය මෙහෙම උඩ තියෙන බෝලයක් විදියට දානවා. එහෙම දැම්මොත් වැරදි. තව සමහර ළමයි එල්ලෙන බෝලයක් විදියට දානවා වැරදි. එහෙමනම් නිවැරදි වෙන්නේ අර්ධයක් උඩ අර්ධයක් යට. ඔන්න නිවැරදි ක්‍රමය. එහෙමනම් ඔබ මින් පස්සේ සංඛ්‍යා රේඛාවක් මත හරියට ලක්ෂයක් ලකුණු කරන්න ඕන. අය වරද්දන්න බෑ. සංඛ්‍යා රේඛාවේ ලක්ෂ ලකුණු වෙtti මෙන්න තිබිය යුතු පිළිවෙත. තොර මේ හරියටම මේ කතිරේ කෑලි හතරට සමානව වෘද්ධේ කරලා තියෙනවා. ඒක තමයි හරිම ක්‍රමය. චූටි චූටි වෙනස්කම් දෙපඩ ගැටුවක් නැහැ. හැබැයි මේ විදියට බෝල උඩ තියෙනවා හෝ එල්ලෙන බෝල දිබ්බොත්
පැහැදිලිව විභාගයට බිඳුවක්. ඕ ලෙවල් වලදී නම් එහෙම තිබ්බනම් කැපුව බිඳුවක්. ඉතින් අපි ඒක දැමම හුරු වෙන්න නිවැරදි ආකාරයට සංඛ්‍යා රේඛාව මත ලක්ෂ ලකුණු කරන්නේ. අපි දායක ලකුණු කරු බානේ ඍණ 1 කොහොමද වෙන්නේ? බෝලයක් දැම්මා පාතට. ඉතාලම පැහැදිලි. හොඳට බලන්න මම කියනවා 3මාර ආටද කියන්න පුළුවන් 3මාර ලකුණු කරන්නේ කොහොමද කියලා. 3ක් 2ක් අතර 3ක් 2ක් අතර 3මාර නෙමෙයි. කොහෙද ඉන්නව? 3ත් 4ත් අතර 3ත් 4ත් අතර මේ පුතා 3යි 3මාරයි ඉතින් මෙන්න 3මාර වෙද්දි භාගයක් මෙතෙන් ඉන්නව. අරගෙනදලි තුන්ද? හරිද? ඊළඟට ඔන්න මම කියනවා තව එකක්. ආ ඍණ 2.8 අර මම ටිකක් වෙනස් විදියට දුන්නා. 2.8 වාවොත් කොහොමද? ඔය හරියට ලකුණු කරන්න ඕන. 2.8 කිව්වොත් මෙවන්න. ඍණ 2යි මේ අතරින් එන්න ඕන. හැබැයි මැද නෙමෙයි මැදට එහා. නේද? ඒතර මේක සමාන කොටස් 10කට බෙදලා හරියටම එක කොටස් කොටස් දෙකක් ඉතුරු වෙන ගාන දෙන්න එපා. ඔන්න. මෙතන මොකද්ද මේ ඍණ 2.8. මෙතන ඍණ 1. මෙතන 2. මෙතන 3මාර. දැන් බලන්න පොතේ සංඛ්‍යා රේඛාව මත 2.5 කිව්වොත් සංඛ්‍යා දෙක මැදද 2.5 ඍණ 2.5 කිව්වොත් මැදනේ පුතේ නේද ඕක 2 අතරේ පුතාලගේ අඩි රූල වගේ අඩි රූලේ තියනවා නේද ඔය රේඛා දෙකක් අතරේ චූටි ඉරිකෑලි 10ක් මිලිමීටර 10ක් තියෙන්නේ අන්න ඒ වගේ හිතලා ලකුණු කරන්න ඕන හරි ඒ වගේ හරියට කල්පනා කරලා ලකුණු කරනවා මේකේ අමාරු කිසිම දෙයක් නැහැ ස්ථානය පිළිබඳ අවබෝධයයි අපිට තිබිය යුතු පූර්ණ සංඛ්‍යා නිරූපණේ කිසිම ගැටලුවක් නැහැ තියෙන දැනම ලකුණු කරන්නේදී හැබැයි භාගයක් හරි දශම සංඛ්‍යාවක් හරි දුන්නොත් මොන අපි කල්පනා කරන්න ඕන හරියටම දැන් නේ හරියටම දැන හොයාගෙන ලකුණු කරන්න ඕන නිවැරදි ක්‍රමයේ right අනුවාදකාව ලියන්න සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා නිරූපණය කිරීම සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා නිරූපණය කිරීම සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා නිරූපණය කිරීම හරි මෙන්න මගේ උදාහරණය සංඛ්‍යා රේඛාව කලුතෙන් අඳින්න මේ කොටස් ටික නම් අවශ්‍ය නැහැ මේක හරියට මතක තියාගන්න සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඔන්න මේ අවස්ථා ටික ලකුණු කර ඉස්සල්ලාම තනියෙන් ඕක බලාගෙන ලකුණු ගන්න ඊට පස්සේ මම තනියෙන් කරන්න එකක් දෙන්නම් अवश्य ෆයිල් මේක ඉවර වෙලා මෙන්න මම දෙනවා මේක උදාහරණයක උදාහරණ දෙක විදියට මේක ඔයගොල්ලෝ ලකුණු කරන්න සංඛ්‍යා රේඛාවක් ඇඳලා 4.5 ඍණ 1.9 ඍණ 3.5 මේක ඉවර වෙලා මේක තනියෙන් කරන්න ඕනේ
संख्या रेखा वक्का दिन ओन सर दें संख्या रेखा वक्का दिन नेतू को हम तो मेरे लाखों कराने अनिवार्य संख्या रेखा वक्क अलुते के अंदर तो मैं मेरे लिए लाखों कराने දීප මේ දැන් මේ බෝඩ් එකේ මම ඉස්සල්ලා කරපු එක මේක නැද්ද? ඒ උදාහරණ එකකෝ දීප උදාහරණ එකක් තියෙන්න ඕන මේක ඊළඟට තියෙන්න ඕන හරිද? රයිට් ඊළඟට කවුද? තව ඉවර सर रूल देखा देखा ऐड कर ला संख्या रेखा अंदर का मान नहीं मगर बोले संख्या रूल देखा देखा ऐड कर ला लीवर का मान हाँ का मान नहीं एक एक सामान तामान पे क्या मध्य विधि के टे पुड़वा कौन दे राइट तीसरा ने आवाज़ पड़ता थी अंदर मटे पान छुट्टा कैमरे के पड़ा होल्ड ना बोले वो का पहले ही තාවටිකා කුඩට ගත්තා නම් හරි. හැබැයි ඔය වැඩේ නම් කරලා තියෙනවා හොඳට. සර් හරි. ඔය පෙන්වනවා. अरे वो तैयार नहीं दीप चामी तो जब मैं पेंड हुए मामा सर आ चामी तो आए पर अब बाला नो इवर आई सर राइट इवर ना पेंड ना नो ना चामी तो आए पर अब पेंड ना कुछ
त्यागने कैमरे के मारो पर अन्न पुलवान नहीं थे तभी तो बालन प्रभाषा के हरे भाई दिन ने टोपे के टाइम दिला उन्होंने प्रभाषा एक हरे तभी तो हम त्याग आ नौ हम त्याग करना राइट हरे बुदे हरे 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 गेटलू अन्न है दाकुन पैसे इताले दालने दिए ने भाई दैन नाम पेन ने ताजुटा कैमरे को उड़ते उस सन फोन ने को उड़ते उस सन नेटवर्क ना हरे गेटलू अन्न है मजाई ताव काउ दे पैना पैना ना बुलवां काउ दे इन्ने दिस्ती वैडे इवरन आदता हम सर ताव काउ दे ना बोलना क्या हटने को आ आरे कमान्ने दिस्ती में वहाँ मटे फोटो एक आकर दान मटे इतना वोगा कर एक आकर पैन्ने दी ये ला नेट मीटर करंट के अन्य दिन है हिंदी पर दें देखा मैं अंदर नहीं थे ओ सर हाँ अरे आ लेतुम देखा मैं ओ पेन्नू है ना नहीं था पेना ना सपोर्ट अरे लेतुम हरे अरे पुते में पैन इन में ही अरे वाला अपनों का रन्नो नो दे पेंसले देखो ना दे हाँ जी तो अभी ओको मटी का एक लापुनों का नीला कांग इडबासी इतल रेकाव लक्ष में ओको मटी का पेंसले कराना पुरुष दे अभी ने निकाम बेलू बेल मटे निकाम मध्यवागे दे रही है तन नए पेज नए वागे ही दे उत्तर सा संख्यावे නැත්තම් සංඛ්‍යා රේඛාව මත කිසියම් සංඛ්‍යාවක් නිරූපණය කියන අවස්ථාවේ ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. දැන් මට පෙන්න පොයගේ මම බැලුවා. එයාල ගැටලුවක් නැහැ. හරියට අනිරෝධිය ඇඳලා තියෙනවා. ඒ ටික පිළිවෙලට කරලා තියෙනවා. දැන් සමහරවිට මට පෙන්නේ නැති කීප දෙනෙකුත් ඉන්නවානේ. දැන් ඒගොල්ලෝ සමහරවිට සාධාරණ හේතු තියෙනවා. සිග්නල් නැහැ මොන මොන හරි ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් අපි උත්සාහ කරන්න ඕන එක පෙන්නලා තමන්ගේ වැඩේ හරිද වැරදිද කියන්නේ තමන් කරන වැඩේ නිවැරදිද කියන එක තහවුරු කරගන්න කාට හරි තියෙනවා නම් කියන්න මේ ගැන තවදුරටත් කතා කළ යුතුයි සර් තව අපි කීපයක් බලමු කියලා එහෙම තියෙනවා එහෙනම් මේ බලන්න දැන් අවුරුදු තව ටිකක් කරමුකෝ සර් හා තව ටිකක් කරමු right එහෙනම් මෙන්න උදාහරණය තුන තුන්වෙනි උදාහරණය मेडिकल संख्या रेखा मटर लापू कर ला दें कल्पना कर ला लापू कराना होते ऋण पहाई दशम हतर इतने पास से ऋण एक हमार इतने पास से बिंदु आई दशम पहा साहा
देखाई दसम हत देखाई दसम हत देंगे ना मेकअप संख्या रेखा वक मत दाखवा दाखवा लायो ना पास से मामा බලනවා කීප දෙනෙක්ගේ. එතකොට කීප දෙනෙක්ගේ බලද්දී අනික් අයටත් පුළුවන් මේකේ මම අඩුපාඩු කතා කරද්දී දැන් Tamanට ගැටලු දියන දරුවෝ මම මේ වගේ අඩුපාඩු කතා කරද්දී එතකොට Tamanටත් පේනවනේ හැමෝටම පේන්නනේ අපි එක වැඩේ කරගෙන යන්නේ. එතකොට අඩුපාඩු මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. net me संख्या रेखा वक मत मेडिकल अपनों कराने तमाई दिए කවුද ඉවර වෙච්ච කෙනෙක් ඉන්නවද ඉවරයිද බලමුද හාද පෙන්වන්න ලිතුම් බලන්න ඉවරයි සර් अरे प्रकाश अब इसर තේරුණාද පහ පහ පාස් කරගෙන යන්න ඕනේ. එතකොට එහා පැත්තෙන් තමයි ඔය 4 එන්න ඕනද? ඒ කියන්නේ ඍණ 5.4 ඒක වැරදි. හොඳේ. එතකොට හරි. ඊළඟ එක ඊළඟට එක හරි. ඊළඟ ඒ වගේ ගැටලුවක් නෑ පුතා. හරි. හයි. ඊළඟට ප්‍රභාෂා ඔහොම තියන්න බලන්න. प्रभाषा के एक ओ पहाई दशम हतर हरे प्रभाषा मम दीरनंती ने ऋण पहाई दशम हतर होते पालाकुम कलती ने दान पहाई दशम हतर अनेक टीका हरे मेके इतले आता मन पेन ही ने एक बोले नवीनत दिए ने पुत्र हरे सर हरे අපි එක පොතේ කැමරේ ඔන් කරලා පෙන්වන්න. එතකොට මම එක එක්කෙනාගේ බලාගෙන යන්නම්. හොඳේ. විස්නිගේ එක. විස්නිමේ. හරි. විස්නිමේ තන ලකුණු කරලා තියෙන එක 2 3 4 මේ ඍණ පැත්තේ තියෙන්නේ 5යි 6යි 4ද ලකුණු කරලා තියෙන්නේ. ආ උනේ. හරි. ගැටලුවක් නැහැ පුතා. හරි හොඳේ. රයිට්. ඊළඟට තව කවුද? ඉන්දීප මම තියන්න මට බලන්න. දැන් ඔය තියෙන චෝක් එකට
इन्दी पे आरे समान है तूने क्या ना उदाहरण तूने क्या ने दे आरे बिंदु आई दस समराई ट्रेन है आरे इन्दी पे आरे चामी तो मटे पेन्ना ना है दो ने दे आरे बोला चामी तो गेट आरे बेरी एक तमाम होंदम क्रमे होंदे भाई रेतोड में के में बलान संख्या रेखाव तीन नौ नौ नहीं चले दाल दिए नवा आ बिंदु दिए नवा एक देख तून इतनी यार मर रोड ने रेख रेख तून रेख आप दर रेख पाहा रेख हाय ऐसी रेतोड रेख पाहाई दसम हाथर में बार बताए खाई देखाई तूनाई हाथराई पाहाई पाहाई दसम हाथर इना मैदने में मैदने चुटता में हाँ और ने रीना पहाई का समाहत रीने का हमार ने रीने का ही हमार किया ने बागे ने बागे ने रीने का हमार इरा से बिंदु आई का सम पाने बार वो बिंदु आई का सम पाक के ने मैदने ने एकाई बिंदु आई आता है इना घटे देखाई का समाहत देखाई तुम्हारे यात्रा पहाड़ में तरना पाये में तरना आतो उन्ने अभी कल्पना कर ला दिन नौने का सेलेक्टिवली कल्पना कर ला दिन नौ नहीं सर ओ मैं बिंदु आई दशमा पहाड़ी है ना कोटे रीना पैतर इन्ने बेरी द रीना पैतर इन्ने वाला को हम दे लिया ना रीना बिंदु आई दशमा अरे द अरे सर मैं तो कोटे एक डर रीना लाखुना दाग नौन में दिशा जब आप ही गनगा දිසාවක් සහිත පාඩම නේ ඍණ කියන්නේ අනිත් පැත්ත ධන කියන්නේ දකුණු පැත්ත දැන් ලකුණත් එක්ක තමයි ඒක කල්පනා කරන්න ඕන ඔන්න දැන් මම හිතනවා සංඛ්‍යා රේඛාව මත ඕනෑම ලක්ෂයක් ඕනෑම ධර්මයකට ලකුණු කරගන්න පුළුවන් ඇති කියලා දැන් මට පෙන්නුවේ නැති අය තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් හරියට හදාගන්න හදාගෙන ඒ අඩුපාඩුව නැවත කරන්න හරි सर इतना कोटा संख्या रेखा वे दाना एक का दाना देख रखी है लतियान पुलवानी पुलवान पसन्द है नहीं अभी सामान्य दाना दार नहीं एवरान दाना दार लिया ना पुलो किसी में कैटर लुवाक नहीं राइट इधर का टापी बुदे वो यार दें उनमें मेहे मेका क्या ना मामा किया मेरे मेक बना මේ මොකක්ද මේ දිරති මේක කියවන්නේ කොහොමද මේකෙන් අදහස් කරන්නේ මොකක්ද දැන් අපිට මෙහෙම කිව්වොත් වරන්නේ මේ දෙකේ වෙනස මොකක්ද කාටද පැහැදිලි කරන්න පුළුවන් මේ දෙකේ වෙනස x වල අගේ අඩුයි දෙකේ අගේ වැඩි x වල අගය අඩුයි आई पारा क्या रुक दे? X वाला आके आडूइ देखे आगे वैडी? ओ जंग एक अच्छी दाना पुरवा X वाला आके आडूइ देखे आगे वैडी मैं तेरी क्या रुमगा? जंग तमाम का आधार साथ तीनों ना मैं आधार से ही तेरी पास क्या है ना अभी देख सागच्चा मार के क्यों तमाई साथ तक आए? X तो समान आई देखते? X तो समान आई देखते? තව තියෙනවද කාට හරි අදහස් දක්වන්න දැන් ඔන්න බලන්න මෙතන කියන්නේ x ලාගේ සමානයි 2 ඒ කියන්නේ x ලාගේ දෙකම තමයි 2කට වැඩිත් නැහැ 2කට අඩුත් නැහැ ඒක දෙකමයි හැබැයි මෙතන කියන්නේ x ලාගය කුඩායි 2කට වඩා මේ කුඩායි කියන එකනේ
නේද? දෙක x වලාගය දෙකට වඩා කුඩයි. එතකොට මොකද්ද x වලාගය? x වලාගය දෙකට වඩා කුඩයි නම් මොකද්ද x වලාගය? එකයි. ආයක. එච්චරද? බිඳුවයි. එච්චරද? ඍණ 1යි. එච්චරද? ඍණ 2යි. එච්චරද? ඍණ 3යි. එච්චරද? ඍණ 10යි. ඒක විතරද? ඍණ 8යි. ඒක විතරද? ප්‍රසන්නා මේකට උත්තරයක් නැද්ද? මේ මීට වඩා කියන්න උත්තරයක් නැද්ද? उत्तर निश्चित भाव සමහර වෙලාවට අපි වගේ කිසිම පාඩම් කරන්න කිසිම නිශ්චිත භාවයක් නැහැ අපි ඔහි කියනවට කරමු හැබැයි මේක එහෙම නැහැ කරනවමයි ඒකමයි ස්ථිරයි ඒකට දැන් සංඛ්‍යා රේඛාව ගත්තාම මේ අවස්ථා දෙක ලකුණු කරන්න පුළුවන් අවස්ථා ගොඩාක් එනවා හරිද අවස්ථා ගොඩාක් එනවා හොඳට බලන්න निखिलमय विसंदु पूर्ण संख्या पूर्ण संख्या संख्या रेखा वे मामा ऐंधबु प्रमाणीय पाठ करने तो र मैं यार गैलर पे न मैं पाठ कर लेती हूँ ना आज निकल मैं अभी से तुम खागे थे मैं आग है बे ओ कभी तेरा निमी नहीं थी ना कि एकाई दशम ना मैं करना पुरवा और ना मैंने मेरा दिए ने करना पुरवा है बे देखा है यह नाम तावती है ना वा मैं आगे බාග දශම පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා ඔක්කොම ටික මේකේ පෙන්නනවා දෙක නෑ දෙකට කුඩා ඕනෑම එකක් x ගන්න පුළුවන් එහෙනම් ඕන සංඛ්‍යා රේඛාවේ අපි ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ මෙන්න මේක නිශ්චිත දැන හඳුන්වලා දුන්නේ ඊළඟට මම ඔබට පෙන්නුවා නිකිලමය විසඳුමකට යන්නේ කොහොමද කියලා අවසාන මම ඔබට පෙන්නුවා ඕනෑම පිළිතුරක් එන විදිහට ලබු කරන්නේ කොහොමද කියලා
අයින් දැන් ඔබේ වාරේ ඔබට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැන් ඔය රැඩිය කුඩා සංඛ්‍යා ගොඩක් පස්සට පස්සට තිබ්බත් ඒ ඔක්කොම ගන්න පුළුවන්ද දැන් පුතා අපි සංඛ්‍යා රේඛාවේ මෙහෙට ගොඩාක් ලකුණු කරලා තියෙනවා නම් ඒ ඔක්කොම පාඩ කරන්න ඕන හරිද ලකුණු කරපු සීමාවට එනකම් කරන්න ඕන මේකෙත් තේමයි ලකුණු කරපු සීමාවට එනකම් පාඩ කරලා තියෙන්න ඕන एकद असमानता निरूपणे संख्या रेखा मत असमानता निरूपणे क्या बोलते हैं ओबुदे कियन आय पड़ा कानून मात्रुका क्या नज़र संख्या रेखा मत असमानता निरूपणे संख्या रेखा मत असमानता निरूपणे अभी मे अलवेनिय विदरा मेवत्न विधिय उदाहरण हदागम इतकोट पेनवन सामन सामन नोयनकोट देविधिया निखिल मे विसुनोट तव गिरीकुव पूर्ण संख्यात्मक विसनु एमकुवन निखिल मे विसनु पूर्ण संख्यात्मक विसनु पेन्ना ඕනෑම විසඳුමක් පෙන්නන්නත් පුළුවන්. එතකොට මේ නිකිලමේ විසඳුම් කුලක එහෙම කියන්නත් අපිට පුළුවන්. right? right අපි උදාහරණ විදියට පළවෙනි උදාහරණය විදියට මේ දෙකත් ලියාගෙන මේ විස්තර ටික ඉක්මනට හදාගමු. සර් දැන් අපි ගණනක් හදාදී සංඛ්‍යා රේඛා තුනක් අදින්න ඕනද? නෑ ඕනේ නෑ. එහෙම ඕනේ නෑ. අපෙන් අහන ප්‍රශ්නෙට විතරයි උත්තර. දැන් මේක අහුවොත් මේකට උත්තරය. पूर्ण संख्यात्मक मित्र प्रश्न तुम कट उत्तर प्रश्न प्रश्न मित्रा उत्तर आपने क्या मिलू? हर सर हाँ दें तांकार मेडिकल अपुन करेगा ऐसे क्या
इवरना इक्वल टक क्या इवर आई सर आई आई सर इधर दे ओ सर इतनी क्या अदा हासर है नहीं हम बैलू इस शब्द नहीं नहीं आ अरे मकानों है ना जब बालन है संख्या रेखा मात्र में अवस्था तूने में अभी तो नए विधि ना हान ना पुरवा अरे देखा रहे निश्चित संख्या देना ना अपने गेटर हुआ नहीं थी ये कर तो बहुमत पुरवा ने मैंने इलाज उदाहरण ने बालन उदाहरण थैंक यू वो तूना रीने तूने टवाना विशाल आई एक දැන් කොහොමද මේක අපි සංඛ්‍යා රේඛාවට ගන්නෙ පිළිතුරු දෙකක් විදියට මේ නිකිලමේ විසඳු ඊළඟට අපි ගන්නවා මොකද්ද විසඳුම් කියලා ඉතින් තමයි නිකිලමේ විසඳුම් කිව්වහම මේ හොඳට බලා ගන්න දෙවෙනි උදාහරණය සංඛ්‍යා රේඛාවන් මම අවශ්‍ය ටික විතරයි අදින්නේ रीना हाथर रीना तूना रीना देखकर रीने के विचराए मां आदि ताऊ आदि ना बोलूँ आप होते तो रे मैं के मामा आवश्यक के विचराए आदि तो रे मैं के क्या है वाला रीना तूना टा वाडा विशाल आईए इना रीना तूना टा वाडा विशाल है यहाँ ना तो रीना देखकर रीने के इस रात किए ने पूर्ण संख्या पाठक දැන් බලන්න එතකොට නිකිල මේ විසඳුම් කිව්වහම ගන්න බැරිද ඍණ 2.9 දැන් නිකිල මේ විසඳුම් කියන්නේ මොනවද පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් වලට ඒතර පූර්ණ සංඛ්‍යා වලට 2.9 ගන්න බෑනේ නේද විසඳුම් වලට එනවා මේ මෙතන තියෙනවා 3 අර 3 ගාවම තියෙන ඕනෑම එකක් අයිති මෙතන මේක විසඳුම් කිව්වා මොකද ටයිප් වෙන උදාහරණ දෙක ඉක්මනට හදාගමු දැන් ඔන්න ටික ටික හිතන්න මේ මොකද්ද කියන්නේ කොහොමද මේක වෙන්නේ ඉස්සල්ලාම මේ අසමානතාවය අවබෝධ කරගන්න ඕන මේකෙන් කියන්නේ මොකද්ද මේ x ගැනයි කියන්නේ x වල අගය ඍණ 3ට වඩා වැඩි ඒතකොට යාට ගන්න පුළුවන් ඍණ 3ට වඩා වැඩි ඕන එක ඒ අතරේ පූර්ණ සංඛ්‍යා තියෙන්න පුළුවන් භාග දශම ඕන එකක් තියෙන්න පුළුවන් उदाहरण तुम अभी गाँव पहाट वाटा उदाई को समान एक पहाट वाटा उदाई को समान एक तमें कि इवर विच दरवान न पुलवां अरे तो उत्साह करा
දැන් ඊළඟ අසමානතාවය අපි හොඳින් අවබෝධ කර ගන්න ඕන. මොකක්ද අපි කර ගන්න ඕන අවබෝධය. මොකක්ද ඒකෙන් කියන්නේ? ආ? කින්දීප මොකක්ද මේ අසමානතාවෙන් කියන්නේ? ඔයාලට තේරෙන විදිහට මට පැහැදිලි කරලා දෙන්න ඕන. ඉන්දීප සද්ද නැහැ. ඉන්දීපගෙන් ප්‍රශ්නයක් ඇහුවාම සද්ද නැතුව ඉන්න බෑ. අරේ කාටද මේ ඔව් දෙස්ටි කියන්න වාරන මේකේ මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ කියලා x ධන 5ට වැඩිය අඩු පේනවද පුතේ මෙතන තව සංකේතයක් දාලා තියෙනවා මම මේ තියෙන සංකේතෙන් කියන්නේ මේ x කියන එක නිතුම් ඔව් සර් මොකද්ද කියන්නේ මේකෙන් අඩුයි හෝ වැඩි නෑ පුතේ මේකෙන් කියන්නේ මේ සමාන ලකුණ මේකෙන් කියන්නේ x වල අගය 5ට සමාන වූ කුඩා සමාන වූ කුඩා. ඒ කියන්නේ එතන ඉඳලම කියන කතාව. දැන් මෙතන කියන්නේ එතෙන්න වැඩි. මෙතන කියන්නේ එතන ඉඳලාම. එතකොට මේක මේ බලන්න මේක නිකිලමේ විසඳුම්. නිකිලමේ විසඳුම් ගත්තාම පුතා මේකෙදී මම ආධාර ටික විතරක් ගන්නවා 6යි 5යි හතරයි තුනයි වගේ අරගෙන මේක කියනවා පහට සමාන එහෙනම් සමාන නම් පහත්යි ති කුඩායි වත්යි තේරුණාද අසමානතාවයේ විශේෂත්වය ඊළඟට විසඳුම් කිව්වහම මේ බලන්න විසඳුම් කිව්වහම මේ විදිහට පහ ගාව බෝලයක් දාලා පාට කරලා කුඩා පැත්ත පාට කරනවා මේ ඒ පාට කරන එකෙන් අදහස් කරන්නේ මොකද පහත් අයිති කියන එක. පහේ සිට අඩු ටික. පහේ සිට වැඩි ටික. එහෙමයි එන්නේ. තේරුණාද? අසමානතාවයේ මතක තියාගන්න මෙන්න මේම චූටි ඉරිකැලක් වැදලා තියෙනවා නම් ඒකෙන් කියන්නේ සමානත් වෙනවා ඊට කුඩා ඒවත් හරි. සමාන හෝ කුඩා. අනිත් පැත්තට ආවනම් සමාන හෝ විශාල. right two minute උදාහරණ ඇද ගමුටක් ගාලා හතර වෙනි උදාහරණ ඔව් කියනකොට සර් x වෙන තුනට වැඩිය අගෙන් වැඩි කිව්වම x ලාගේ බිංදුවක් දෙන්න පුළුවන් නේ අය පාරක් අහන්න ඕද x ලාගේ ඍණ තුනට වැඩිය වැඩි කිව්වම x ලාගේ බිංදුව වෙන්න පුළුවන් නේ පුළුවන් ඍණ තුනට වඩා වැඩි කිව්වම බිංදුවක් වෙනවා අය නිකිලයක් නේ බිංදුවක් කියන්නේ ඕම සංඛ්‍යාවක් නේ බිංදුව කියන්නේ බිංදුවක් වෙනවා එකක් වෙනවා දෙක තුන ඒවත් වෙනවා නේද right තුන්වෙනි උදාහරණය ඉක්මනට හදමු හතරවෙනි උදාහරණය ඔබ හදන්න ඕන මම බලනවා නිකිලමේ විසඳුම් මට ඕන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් මට ඕන ඉවර වුණ ගමන් කියන්නේ එතකොට මට ඒක රිච් එක නැගේ බලාගෙන බලාගෙන යන්න පුළුවන් ආදේ එතකොට අපි ඉතුරු වෙනවා
सामने मार बोलना पहली नया आ गई पता पुट्टा फोन ने को उड़ेट लगता नाम समाहार रही थे पहने भी ओ अनेक काय तामा अधिनवाद हिंदी पेपर नत तामा अरे इतने का तो खाले वैडी वागे वैराज ओ पेना ना पुलवान दे पुलवान से हाँ पेना ना कुत्ता बाला हाय सच राइट बाला मो आपी हम दिया लितुम हारे लितुम के का हारे दे पालम वापे नेट में के का और त्यान कुछ आप बोला राइट कैटलो वाक ने होता है इधर आए सर अरे पालम हो इधर ना कैमरे कौन कराना है इधर मटे यार निखिल हरी पूर्ण संख्यात्मक विशुंटी उदय विसंधुम के अलावा अभी तेंग निखिल में विसंधु भी पूर्ण संख्यात्मक विसंधु के अलावा गारंटी है देखे में काय देवनाथ प्रभाषा अरे संपूर्ण पाठ करने का ज्ञान होना राइट चामी तो बाला न हो दिया उदय में उदय का हरे निखिल में विसंधु इधर विसंधुम की हुआ हम आप हुआ रे पूर्ण संख्या तेंगोल तृतीय नोन ने एक दिग्गज में पाठ करने भी तराई थी न्यों दे तेरा ना चाहिए तू एक आप हुआ रे पूर्ण संख्या पिन्ना नोन ने एक किया न तैना करते इतनी दम दिग्गज में पाठ करा हो दे राइट तब का उधर इवर किन्हें किन्हें आ रहे जिसने बालमु हरी आगे उत्तर अंदे उत्तर हरे
විශාලයි සමාන. ඒක සමාන නම් එයක් දෙනවා ඊට වැඩි එකක් දෙනවා ඊට වැඩි එකක් දෙනවා ඊට වැඩි එකක් දෙනවා. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කිව්වහම මේ බලන්න එක අයිති ඍණ ඊට වඩා වැඩි පැත්ත. වැඩි පැත්ත. ඒකෝඩ ඒ වැඩි පැත්ත කිව්වහම නැවත මේ පූර්ණ සංඛ්‍යා පෙන්වන්න ඕනේ. වැඩි පැත්ත පාඩ කරපුවාම දන්නවා පූර්ණ සංඛ්‍යාත් වෙනවා දශමත් වෙනවා භාගත් වෙනවා ඕනම එකක් එන්න පුළුවන් විසඳුම් වල. නිකිල මේ විසඳුම් නැත්තම් පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කිව්වහම පූර්ණ සංඛ්‍යා විතරයි. හරි. කොහොමද දැන් අවස්ථා හතරක් කියලා දුන්නා අසමානතා පෙන්වලා තියෙනවා. දැන් ඔය අසමානතා පුතේ අපිට තව නිශ්චිත කරන්න පුළුවන් මේ බලන්න දැන් මේක මතනවා අපි දැන් සංඛ්‍යා රේඛාවක ඔය දෙපැත්ත ගැනයි කතා කරන්නේ මෙතනින් මෙහාට එතනින් මෙහාට හැබැයි සංඛ්‍යා රේඛාවක මෙහෙමත් අපිට හිතන්න පුළුවන් සංඛ්‍යා රේඛාවක් තියෙනවා ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ටිකක් දැන් මම මෙන්න පාඩ කරනවා මෙහෙම ඍණ 3 ගාව ගෝලයක් දාලා මේ පැත්තට පාඩ කරලා ධන 1 ගාව ගෝලයක් දාලා පාඩ කරනවා එතකොට මේ දැන් මගේ සංඛ්‍යා රේඛාව තියෙන්නේ මෙන්න මේ දිගේ විතරයි පාඩ කරලා තියෙන්නේ දැන් මට කියන්න මේ ටික ගැන අපි කොහොමද විස්තර කරන්නේ දැන් මේ ටික ගැන අපි විස්තර කරන්න යද්දී මම අන්ත දෙක ගැන බලමු මේ අන්තය මොකද්ද ඍණ 3ට වඩා වැඩි x මෙතනින් කියන්නේ ඒක ඍණ 3ට වඩා වැඩි මෙතනින් කියන්නේ කවුරු කියනවා මෙතනින් කියනවාද මොකද දෙතින් කියන්නේ ධන 1ට වඩා අඩුයි ඍණ 3 ධන 1ට සමානයි धनेटी තොර මෙන්න මේ දෙන්න එකට දාලා ලියනවා අපි මෙහෙම ඍණ 3ට වඩා වැඩි x හැබැයි කුඩයි හෝ සමානයි එකයි බලන්නකො මේ තියෙන එක මේ මේ මෙතනින් මෙහාට මෙතනින් මෙහාට එතකොට මේ දෙන්නට පොදු ටික තමයි මම මේ පාඩ කරලා තියෙන්නේ අන්නේ පොදු ටික හඳුන්වනවා මේ විදිහට මොකද්ද ඍණ 3ට වඩා වැඩි x ධන 1ට වඩා සමාන හෝ කුඩයි x. ඒතොර මේ දෙන්න එකට එකතු කරගුවාම මේ වගේ ප්‍රදේශයක් අපිට නිරූපණය කරගන්න පුළුවන්. එතකොට මේකට ගැළපෙන නිකිල මේ විස්තුම් කිව්වොත් මේකට අදාළ නිකිලමය විසඳුම් නැත්තම් පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කිව්වොත් මේකට ගැළපෙන බලන්න 3 ගන්න බෑ ඍණ 2 ඍණ 1 බිංදුව 1 කුලකය කියලා කිව්වොත් සංගල වරහන් දාන්න වෙනවා නේ කුලකය කියලා කිව්වොත් අපර බලන්නකෝ දැන් මහා ලොකු දේවල් නෙමෙයි නිවැරදි අවබෝධයයි මෙතන තියෙන්නේ මොකද්ද මේක රිතෝ බලන්න මම මේකට පටන් ගත්තේ කොහොමද අන්ත දෙක ගැන හිතුවා අන්ත දෙකෙන් මේක සම්බන්ධ වෙලා තියෙන හැටි බැලුවා. ඒකට අදාළ නිකල මේ විසඳුම් බැලුවා. හැබැයි මම පෙන්නලා තියෙන නිකල මේ විසඳුම් විතරක් නෙවෙයි ඔක්කොම විසඳුම් පිට. හරි? එතකොට මේ ප්‍රස්තාරිකව නැත්තම් මේ සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරලා තියෙන්නේ මෙන්න මේ අසමානතාව. විශාලයි x උඩයි හෝ සමානයි එක අසමානතාව. මෙන්න උදාහරණ පහ. පස්සේ උදාහරණ. අදා ගන්න. ප්‍රශ්න තියෙන අයට ඉදිරිපත් කරන්න පුළුවන්. සෝයි ගණන් මට කියලා දෙනවද?
ඔව් කියලා දෙන්න අපුතේ මේ මේ අසමානතාවයේ තමයි මේ නිරූපණය කරේ මම. එතකොට මම බැලුවා මේ අන්තයේ තිබෙ මොකද්ද ඍණ 3ට වඩා විශාලයි. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද ඍණයක ධනයකට වඩා කුඩයි හෝ සමානයි. එතකොට මෙතනින් එක ඉවර වෙන්නේ බෑ. එතකොට මෙතෙන්න වඩා කුඩා ටිකයි මෙතෙන්න වඩා වැඩි ටිකයි. එතකොට මේ අතරමැදි ටික තමයි පාට කරන්නේ. එතකොට මේ අසමානතාවයට ගැළපෙන නිකිල මේ විසඳුම් කිව්වොත් ඒ කියන්නේ පූර්ව සංඛ්‍යාත්මක විසඳුම් කුල කෙලියන්න කිව්වොත් මේ අතර තියෙන පූර්ණ සංඛ්‍යා මොනවද? බින්දු ඍණ තුන ගන්න බෑ. ඒකයි ති නෑ. හැබැයි ඍණ දෙක තියෙනවා, ඍණ එක තියෙනවා, බින්දුව තියෙනවා, ධනයකයි ති. එයා ගන්න පුළුවන්. අනු දෙමු. හරිද චමිදු? හරි සර්. හරි. අපි තව එකක් දෙකක් කරමු. එතකොට අපිට මේක තව ටිකක් පැහැදිලි වෙනවා. ලිතුම් සර් නිකිල නිකිලමය විසඳුම් කිව්වහම සංඛ්‍යා රේඛාවක නෙවෙයිද ලකුණු කරන්නේ? නෑ 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 නිකිල කියන්නේ දිශාවක් සහිතව ලියන සදිස් සංඛ්‍යා පාඩමේ අපි කියන්නේ නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා. දැන් නිකිල කොටස් තුනකට බෙදෙනවා. නිකිල කිව්වොත් බිඳුවත් එක්ක ධන සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා ටිකයි ඍණ පූර්ණ සංඛ්‍යා ටිකයි ඔක්කොම ආйти. හැබැයි ධන නිකිල කිව්වොත් බිඳුව ආйти නෑ. එකේ ඉඳන් යන ටික දෙක තුන හතර. ඍණ නිකිල කිව්වොත් ඍණේ කරින දෙක ඍණ තුන හතර එහෙම යන ටික. හැබැයි නිකිල කිව්වොත් එහෙම බිඳුවත් එක්ක ධන ටිකයි ඍණ ටිකයි ඔක්කොම. හරිනේ? එතකොට මේ නිකිල කියන එකෙන් අදහස් කරන්නේ පූර්ණ සංඛ්‍යාත්මක දිශාවක් සහිතව ලියන ලබන පූර්ණ සංඛ්‍යාත්මක ඒවා කියලා ගන්නත් පුළුවන්. හරිනේ ඍතු? හරිද? අපි තව චුට්ටක් ඒ ගැන ඉගෙන ගමු. තව උදාහරණයක් අහලා හදන්න. एक हादल इवरना मेन उदाहरण हाय उपकरण ऋण एक वडा विशाल हो समान एक उड़ाई हो समान हतर संख्या रेखा निरूपण करा නිකිල විසඳුම් විදියට ලියලා දක්වන්න ඕනද?
සමානතාවය හතර ඉවර වෙලා නිරූපණය කළ ඉවරලා නිකිල මේ විසඳුම් ටික දක්වන්න. ඔව් කුලකයක් විදියට දක්වන්න. නදුලට ඉගෙන ගන්න දෙයක් නැද්ද මල්ලි ඇවිල්ලා කරදර කරනවද? තවර නදුල මල්ලිටත් පෑනකු පොතකු දීලා පැත්තකින් වාඩි කරවා ගන්න. වාඩි කරව කරගෙන ඔකු එන එන මේවා ලියවන්න. එතකොට මල්ලි එන්නේ නැහැ පැත්ත පළාතට. ආයෙත් ඉවර වෙච්ච කෙනෙක් ඉන්නවද කවුරු හරි? ඉවරයි සර්. බලමු අපි එනවා. ආයෙත් වෙරි ගුඩ්. උත්තරත් හරි, නිකිලමය විසඳුම් ටිකත් හරි. देखा हारे निरूपणे कला थारे निकले में विशेष थारे इवर आए कैमरे को ऑन करा मैं तो उन्हें माटे एक बाला ना पुलवा हारे बुधा में पेंसिल ने दे संख्या रेखा वे संपूर्ण वैलिडिटी कर दी ने ऐसे පෑනින් ඇඳලා තියෙනවද? ආ පෑනින් අදින්න එපා හොදේ. පැන්සලින් කරන්න සම්පූර්ණයෙන්ම. ආයි ඊළඟට කවුද වැඩ ඉවර? ඉවරයි සර්. ඉවරයි කැමරේ කෝන් කරන්න. එතකොට මට බලන්න පුළුවන්. ආයි තෙසන්නා प्रभाषा पोड्डा कोमतियन हारे प्रभाषा के उत्तरे हारे मदद तीन तेसान ने मुकद उने पेन्ना ने विडला ने तरू ने आओ दिसनी ओमतियन हारे खुदा के उत्तरा थारे कैटलू आपने शामिदो शामिदो के संख्या रेखा वे लाखों कर ला हरी शामिदो ऐतो कोटा अतने खुल के अपना लिए लती है ने उते संगलवारा हाँ ती है नौन हों दे हरी दे खुल के अप लिए ना कोटा भी संगलवारा हाँ दान वाने संगलवारा हाँ दान ने खुल के अप भी दिए डे लिए ना कोटा हों दे ऐसा ने हमारे पेन्ना ने पुलु आंधे लाकुनु मट मेतन बोले पेन्नी मेतना हरियट मे हतर गाव हरियट बोले तीनोन रिनेक गाव हरियट बोले तीनोन ए अतर पाटकल तीनोन मे ईतले दोन दकुन अत पे वम पेतर ईतले दाने तेरुनाद धन पेतर इतरा नदुले ईतले दाने रिन पेतर दाने ईलांगट मत गया तू ईलांगे पेंसलिंग करा
हरी नहीं दे उत्तर हरी हो दे करप वैडे हरी अंदाई अपे इलाके टे बालों ताऊ काऊ देखने हरी अपे ये नाम उत्तर बालों में मैंने वाह नवत वारे या किये ना वाह माता क्या तू है पेंसिल पाविच्ची करान मैं कहती हूँ अभी चलाने वालों का तो लो संख्या रेखा वैंडर रिलेटेड का ही रिलेटेड का ही बिंदु आए का ही देखा है तुना है अतराए पहाई तो लो मैं रिलेटेड वाला विशाल आयु हो समान ना में पैक्ट दाना हाथरे वाला पुड़ाई हो समान ना में पैक्ट तो लो मैं देखे दवाई चिकित्सा दवाई बात रहेगा तो लो मैं मेके निकिला में अभी संदूक रिनेक का बिंदु है का देखा तूना हाथर महालोक दिया नहीं नहीं लेसी दिया ताई अवसान उदाहरण है खाते नहीं कर संख्या रेखा वे असमानता निरूपणे नतम प्रस्तार नत की रीमुक्ति न मातृका वे अर्थी ना अवसाने का मिलना उदाहरण हाथर x कुड़ाई ऋण देकर x विशाल आई दान तुम දැන් මෙතන බලන්න මේ අසමානතා දෙක අපිට එකට බට් කරන්න පුළුවන්ද කියලා බලන්න සංඛ්‍යා රේඛාවක් අඳින්න අසමානතා ගැන බලන්න බලලා ඉවර වෙලා මේ දෙකටම පොදු කාරණා තියෙනවද කියලා හොයන්න करे पटांगा भी सलाम वो बोल ඉස්සල්ලාම ඔබ කරන්න ඕන මේ ඍණ 2යි 3යි තියෙන සංඛ්‍යා රේඛාවක් ඇඳගන්න. අර ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 අනම මේ අවස්ථා දෙක තියෙන සංඛ්‍යා රේඛාවක් ඇඳගන්න. ඊට පස්සේ ඍණ 2 ඍණ 2ට වඩා කුඩයි x එනවා ඍණ 2ට වඩා කුඩයි x නම් මේ පැත්ත. එතකොට මේ දෙකම මේ අසමානතා දෙකටම ගැළපෙන විසඳුම් මෙන්නේ x උඩයි ඍණ දෙකට අදාළ විසඳුම් බලන්න හොඳට කල්පනා කරන්න මේ දෙකටම ගැළපෙන විසඳුම කියන්නේ x උඩයි ඍණ දෙක හැබැයි මෙයාට ගැළපෙන විසඳුම් වෙනම තියෙනවා මෙයාට ගැළපෙන විසඳුම් තව ටිකක් තියෙනවා හැබැයි මෙයාට ගැළපෙන විසඳුම් ටික මෙයාටත් ගැළපෙන එහෙනම් දෙකටම ගැළපෙන විසඳුම් ලැබෙන්නේ මෙතනින් පිටිපස්සෙ ටික දැන් මේ මම ප්‍රශ්නෙක පොඩි කොටසක් දුන්නේ දැන් මෙහෙම අසමානතා දෙකක් දීලා අපි අහන්න පුළුවන් මේ දෙකටම ගැළපෙන නිකිලමේ විසඳුම් දෙකක් ලියන්න එතකොට මේ දෙකටම ගැළපෙන නිකිලමේ විසඳුම් දෙකක් ලියන්න කිව්වොත් ඍණ 3 ඍණ 4 එන්න ඕන. එතකොට මේක ප්‍රශ්නේ සුවිශේෂී කරන්න පුළුවන්. මේ දෙකටම ගැළපෙන වැඩිම අගයක් සහිත නිකිලමේ විසඳුම් යුගල ලියා දක්වන්න කිව්වොත් ඍණ 3යි ඍණ 4. එතනින් එහාය වලිවට ලකුණු හම්බෙන්නේ නැහැ. සා ඔන්න හොයාගන්න ක්‍රමෙන්. හොයාගන්න ක්‍රමෙන්. හරි? ඔව් මට ඒකේ x කුඩයි ඍණ 2 කියන එක තේරුන්නේ
ඇයි පුතේ x කුඩායි ඍණ 2 කිව්වම මෙතනනේ ඍණ 2කට වඩා කුඩායි x වලාගේ හරි මෙතන කියන්නේ ධන 3ට වඩා කුඩායි x වලාගේ ඒතර මේ දෙකටම ගැලපෙන්නේ මෙතනින් පස්සේ තියෙන ටිකනේ මෙතනින් පස්සේ තියෙන ටික තමයි දෙකටම ගැලපෙන්නේ ඒක තමයි මම මේ දෙකටම ගැලපෙන විසඳුම් කියලා මේක ලිව්වේ හරිද ප්‍රභාෂා හරි සර් හරි මෙන්න එනම් තව මේ දැන් මෙතන ඉවර කරනවා කියන තව උදාහරණයක් දෙන්න වෙනවා මෙන්න උදාහරණය x කුඩායි ඍණ 1ට x විශාලයි ධන 1ට කොහොමද විසඳුම හොයන්නේ දැන් මම මේකට ක්‍රමෙ කියලා දුන්නනේ මේකට හොයමු විසඳුම अरे ना पढ़ी वेलावा देखो एक तेरा पोटा किधर तब मेरे को पौधु अवस्था वा खामुना तो पोटा ओह जे ओह अरे बालान होने ना बेटा ना पुआन दे क्या हमारे कौन सा तो हमारे पोटा पेलन बालान ताई कौन किया ना लिथुम को है तो पौधों अवस्था वाली तैन उधर कल्पना कर ले बालान ताव चुप्पा लिथुम के में मोल्टी का हारे और हादरी वराये तो पुलवां कैमरे कौन कराने तो उन्होंने मटा पुलवां यहाँ लगे अडूपा अडूप मनाहर तीन वाला ऐटी का बालान पाट कर දැන් පුතේ අසමානතාවයට ගැළපෙන විදියට පුතා ලකුණු කරලා තියෙන්නේ මැද ටිකද පාට කරලා තියෙන්නේ මැද ටික පාට කරලා තියෙනවා නම් පොඩ්ඩක් හිතන්න ඕන මම හදනකම් ඕම මොකුත් කරන්න නැතුව තියා ගන්න හොඳේ තායි තව කවුද ඉන්නේ එහෙම පෙන්වන්න පුළුවන් අය
දෙස්ති වරද let me බලමු අපි net me දෙපැත්තට නේද පාඩ කරලා තියෙන්නේ ඔව් සර් එතකොට පොදු අවස්ථාවක් නැහනේ ද තියෙනවද නැහැ සර් බලමු ඒක මොකක්ද කියන්නේ කියලා බලමු දිස්නික එකක් බලමු පුතා මේ සංඛ්‍යා රේඛාවේ ලකුණු කරපු එක හරි ඒක අර ඊතලේ ගාවට යනකම් යන්න ඕන හැබැයි යට ලියලා තියෙන අසමානතාවයේ වැරදි හොදේ හරි හරි ඔන්න දැන් මට දරුවෝ කීප දෙනෙක් පෙන්නවා මෙන්න මේ විදියට පුතාලා හිතන්න ඕන හරි දැන් මේ දැන් මොකද්ද කියන්නේ ඒ ඍණ එකයි ධන එකයි දින කොටස මම ඇඳ ගන්න ඕනේ බිඳුව 1 2 3 ඍණ එක ඍණ දෙක ඔහොම මම ඉස්සලා ඇඳගත්තා මෙයා බැලුවා x වල අගය ඍණ එකට වඩා කුඩයි එහෙනම් ඍණ එකට වඩා කුඩයි නම් මෙන්න පොදුවවස්ථාවක් නැහැ පොදු අවස්ථාවක් නැහැ තියෙන්නේ විරුද්ධ පැති වලට ගමන් කිරීම හරිනේ දැන් චමිදු පැහැදිලිද මේ කියපුව එක දැන් චමිදු එක මම බලුවනේ ඔව් සර් ආ ඒ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදා ගන්න ඕන දැන් හොඳේ හදාගත්තු සර් හරි ඔන්න එතකොට අද දවසේ අපිට සංඛ්‍යා රේඛාවේ ටිකක් බරපතල දේවල් කතා කරා වෙනදාට අපි සංඛ්‍යා රේඛාව ඇඳලා ලක්ෂයක් ලකුණු කළෝ ඒක භාවිතයෙන් නිගිරයක් විසඳගන්න එක කතා කරාට අද කතා කරා සංඛ්‍යා රේඛාව අඳින්නේ කොහොමද සංඛ්‍යා රේඛාවේ ලක්ෂණ මොනවද නේ සංඛ්‍යා රේඛාව අඳින්නේදී මොකද කරන්න ඕන සරල රේඛාවක් අඳින්න ඕන සමාන පරතර වලින් ලකුණු කරලා තියෙන්න ඕන දකුණු පැත්තට ඊතලයේ ඊ ඉස යොදලා තියෙන්න ඕන ඊළඟට කතා කරා සංඛ්‍යා රේඛාවේ වම් පස සිට දකුණු පසට යෑමේදී අගය වැඩි වෙනවා අගය වැඩි වෙනවා කියලා කතා කරා වටිනාකම වැඩි වෙනවා කියලා කතා කරා ඊළඟට සංඛ්‍යා රේඛාව මත නිශ්චිත ස්ථාන ලකුණු කරා නිශ්චිත ස්ථාන පූර්ණ සංඛ්‍යා දශම භාග ඕන එක නිශ්චිතයි නම් අපේ තේන්න බෝලයක් දාලා පාඩ කරා ඊට පස්සේ අපි කිව්වා ඒ බෝල දාලා පාඩ කරනකොට එල්ලෙන්න බෝල දාන්න බෑ උඩ තියන්න බෑ හරියටම මැදට වෙන්න තියන්න ඕන කියලා. ඊළඟට කතා කරා සංඛ්‍යා රේඛාව මත අසමානතා ලකුණු කිරීම. ඒ අසමානතාවයේදී කියන්නේ නිශ්චිත නැහැ. එක පිළිතුරක් නෙමෙයි තියෙන්නේ පිළිතුරු සමූහයක් නැත්නම් පිළිතුරු කුලකයක් තියෙන්නේ. ඒ පිළිතුරු කුලකය අපි ක්‍රම දෙකකට දැක්කා. එකක් තමයි නිකිලමය විසඳුම් නැත්නම් පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කියලා එකක් නිරූපණය කරන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් ඔක්කොම විසඳුම් කියලා නිරූපණය කරන්න පුළුවන් වුණා. ඔක්කොම විසඳුම් කියන්නේ පූර්ණ සංඛ්‍යා, භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා ඔය ඔක්කොම ටිකක් එක්ක. හරි? ඒතර මේ දෙක අපි ප්‍රස්තාරිකව නැත්නම් සංඛ්‍යා රේඛාව මත ප්‍රස්තාරගත කරා එහෙම නැත්නම් නිරූපණය කරා. ඒ නිරූපණය කරනකොට සමාන අවස්ථා තියෙනවා. එතකොට ගෝලයක් ඇදලා පාට කරනවා සහ එතනින් එහාට කියලා ගත්තා. සමාන නොවන අවස්ථා මේ විදිහට ගෝලයක් විතරක් ඇදලා එතනින් එහා මෙහා සීමා ගැන කතා කරනවා. ඒතර පොදු සීමා කියන කතන්දරයක් තිබ්බා. පොදු නොවන සීමා කියලත් අපිට මේකට ආවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අද දවසේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. තව අපිට මේක කතා කරන්න ඉතුරු වුණා 800 තරම්.
විනාඩි 2 3ක් හෝ විනාඩි 10ක් විතර අරගෙන කාර්යසිය තලයට අක්කාර කියලා දෙනවට වඩා ඒක අවබෝධ විය යුතුයි. ඒ වගේ චූටි කොටසක් තිබ්බනම් මතා වෙලාව අරගෙන ඔබට ඒක පැහැදිලි කරලා දෙනවා. නමුත් ඒකත් අපි පැයක් විතර අරගෙන හොඳින් දහණය කරගත යුතු කොටසක්. මොකද කාර්යසිය තලය මත ගොඩක් සෙල්ලම් දාන්න තියෙනවා නම් මේ වසරේ 10 වසරේදී 11 වසරේදී කාර්යසිය තලය මත ගොඩ නැගෙන සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුවට පිළිතුරු හොයන්න තියෙනවා. අන්න ඒකෙදි මූලිකම වැදගත් කාරණේ තමයි කාර්යසිය තලයේ නිවැරදිව අවබෝධ කර ගැනීම. right මම හිතනවා අද කතා කරපු පාඩම ඔබට අවබෝධ වෙන්නේ නැති කියලා. මම දැන් ඔබට පොඩි අවස්ථාවක් දෙනවා. ඔබේ පෙළ පොතේ 25 වෙනි පාඩමේ 25යි 3 අභ්‍යාසයේ දක්වා තියෙන අභ්‍යාසවල ටක්කාල පෙරලා බලන්න යම් ගැටලුවක් තියෙනවා නම් එතෙන් එනකන් තියෙන පාඩම් කොටසේ ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් දැන් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔබට තමයි ප්‍රශ්න අහන්න තියෙන වාරේ. ඔබට ගැටලුවක් තියෙනවා නම් ටක්කාල අහන්න. තුට්ට පොතත් පෙරලා බලලා එවුවට කමක් නැහැ. කීවෙනි අභ්‍යාස දක්වාද සර්? 25යි 3 අභ්‍යාසයේ දක්වාම පෙරලලා බලන්න. පුනරීක්ෂණයක් දරුවට කමක් නැහැ. පුනරීක්ෂණය කියන්නේ හත වසරේ අපි ඉගෙනගත් දේවල්. අමාරු දෙයක් නැහැ සර්. අමාරු දෙයක් නැහැ. ඕනම දෙයක් කරගන්න පුළුවන්. ඕනම දෙයක් කරගන්න පුළුවන් නම් හොඳ අවබෝධයක් ඒ ගැන තියෙනවා. ඒක තමයි view to එන්නේ. හරි. එහෙම ගැටලුවක් ඔන්න එහෙනම් ඔබට ගෙදර වැඩ තියෙනවා 25යි 3 අභ්‍යාසයේ දක්වාම ගැටලු ටික. සර් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඊළඟ දවසට කතා කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන් පුළුවන්. දැන් මම කිව්වේ දැනට ඉගෙනගත්ත දේ පෙරලනකොට ඔබට යමක් තේරෙනවා නම් මේක මට පැහැදිලි නෑ මේක මට හදාගන්න බෑ කියලා වගේ තේරෙනවා නම් අන්න ඒක මොකද්ද කියලා අහන්න කියලායි දැන් කිව්වේ. ඊළඟ දවසෙත් මම මුල් කාලේ වෙන් කරන්නේ ඔබට මේ පහුගිය දේවල් වල ප්‍රශ්න තියෙනව සාකච්ඡා කරන්න. සර් ඔබ හදුවට පස්සේ තමයි ගැටලු වෙන්නේ. අදරකම් ගැටලු වෙන්නේ නැහැ. එසා හැමෝම මේ අභ්‍යාසය මෙතෙන් දෙනකම් කරා. අමතර අභ්‍යාසයකුත් අපි ඕකේ කරමු. මොකද ඔය පාඩම අපිට ගොඩාක්ම අවබෝධ කර ගැනීම වැදගත් නිසා. හරි. එහෙමනම් කාටවත් ගැටලු නැහැ වගේනේ තියෙන්නේ නේද? රයිට්. එහෙමනම් පොතේ හැමෝගෙම කැමරා ඔන් කරන්න. ඔය හැමෝගෙම කැමරා ඔන් කරන්න. හරි. එහෙමනම් ඔන්න කට්ටියම බැලුවේ මම මේ ඉන්නවද කියලා. ඉතින් නැත්තම් මම දන්නේ නැහැ. නිකන් මම නිකන් නම් ටික ටික ගන්නවා වගේ වෙනවනේ. එහෙමනම් ඔන්න අපි අදට මෙතනින් පාඩම නවත්තනවා. ලබන සතිය අපි සුපුරුදු විදියට හම්බෙනවා. වැඩ ටික කරන්න නේද? ගෙදරලා ඉන්න ළමා දිනේ දවසේ ඉතින් සුභවදන තමයි දෙන්නේ ලෝක ළමා දිනේ දවසේ. ඉතින් ගෙදරට වෙලා මොකක් හරි සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලානේ. ඉතින් එතකොට ලෝක ළමාසා වැඩි හිටි දිනේ කියලා දෙකම එකයි තින්නේ. එක තප්පරෙන්නේ වැඩි හිටිය ළමයා වෙනස් වෙන්නේ පොඩි කාලයක් ඇතුළත. ඉතින් දැන් පුතාලා කාලයක් තිස්සේ හොඳට වැඩ කරගෙන යනවා. ඉදිරියටත් මේ වැඩ ටික හොඳින් කරගෙන යන්න. හොඳේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝවන්. ඊළඟ දවසේ හම්බෙමු.
आई बोवन सर रोहन आई बोवन सर